ජනාධිපතිතුමාගේ හම්බුණා ඔබතුමාගේ සාකච්ඡාව කොහොමද? ඉතාම සාර්ථකයි. මොන වගේ නැතිවරණ ක්‍රමයක් ගැනද සාකච්ඡා වුණේ සාම? නෑ නෑ ඉතින් ඒවයි සාකච්ඡා කරා අපි අදහස් කිව්වා ඉතින් එතුමාගේ අදහසුත් කිව්වා. අවසාන තීන්දුවක් ගත්තේ නෑ. ඔබතුමාලා මොන වගේ දැන් මේක එන්නේ අවසාන තීන්දුව ගත්තොත් නිවුස් ඉවරයිනේ. ඒකන්ද අපි ඔක තව ටික දවසක්. සර් ඔබතුමාලගේ බලාපොරොත්තු මොකද සාමාන්‍යයෙන් පොදු ජන පෙරමුණේ? පොදු ජන පෙරමුණත් පක්ෂයක් ඇතුළේ අපි තීන්දුව නෑ. මගේ අදහස නම් පාර්ලිමේන්තු මැතිවරණය වඩා සුදුසුයි කියලා. මුලින් හේතුව මොකද්ද ඔබතුමා? ඉතින් හේතු උඟක් කියලා තියෙන ඉතින් ඒව හේතු හොඳ විදියක් ජනතාවගේ නියම පිළිරුවක් ජනතාව ඉල්ලන එක දෙන්න ජනතුමා එකග වෙයි කියලා මම හිතනවා. ජනතුමාත් එක්කම ඉදිරි ගමන යන්න බලාපොරොත්තුවක් තියෙනවද කොහොමද? නෑ ඒවක් ගැන ජන අපේ නායකතුමා කියලා දෙන්න කතා කරන්න එපා කියලා. හරි සබොමිසුදි. ඉදිරි මැතිවරණ කටයුතු අපි ඉතාම සාර්ථකව ඒ අවශ්‍ය සියලු දේ සිදු කරමින් පවතිනවා. ඉතින් අපි කිසිම බයක් නැහැ මැතිවරණයට. දැන් මොකද්ද එන මැතිවරණේ මහා මැතිවරණයද මොකද්ද? අපිට නම් පළාත් පාලන මැතිවරණය හරි කමන්නේ දුන්නොත් ඕන එකක් මැතිවරණයක් ඕනේ. අපි ඉල්ලන්නේ මොකක් හරි මැතිවරණයක්. අපිට බොරු ෂෝ නැති වුණාට අපි ගමේ අවශ්‍ය වැඩේ කළා තියෙනවා. ඡන්ද පෙට්ටි ගණන් කරනකොට රට දැනගනි කවුද දිනන්නේ. දැන් ඊයේ ඇත්තම ජනාධිපතිතුමා සහ මේ බ්‍රසිල් මහත්තයා අතර සාකච්ඡාව ගොඩක් සාර්ථකද නැත්නම් මොන වගේ ප්‍රශ්නකද ඉඳලා තියෙන්නේ? නෑ ඒ සාකච්ඡා අපි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පත් කරේ අපේ පක්ෂය. එතුමාට රජය කරගෙන යන්න අවශ්‍ය සහයෝගය අපි ලබා දෙනවා. ඉතින් ඒකට අවශ්‍ය සාකච්ඡා විටින් විට සිදු කරනවා. දැන් ඉදිරියේදී ඇත්තම අපේක්ෂකතුමා එතුමාම දාන්නද ඔබතුමාලා පක්ෂයක් විතර බලාපොරොත්තු වෙන්නේ ජනාධිපතිවරණයට? අපි තාම ජනාධිපති අපේක්ෂක කවුද කියන එක පක්ෂයක් හැටියට තීන්දුව කළා නෑ. පක්ෂයක් හැටියට අපි තීරණය කරන්න ඕනේ කවුද ජනාධිපති අපේක්ෂකයා කියලා. ඒ කියන්නේ දැන් රනිල් මහත්තයා නෙවෙයිද නැත්නම් වෙන අපේක්ෂකෙක්? පක්ෂය හැටියට අපි තීන්දුව කරන්න ඕනේ කවුද අපේක්ෂකයා කියලා. ඒ පක්ෂයේ තීන්දුව කරන අපේක්ෂකයාට අපි ඉදිරිපත් කළ සහයෝගය දෙනවා. මන්ත්‍රී කණ්ඩායමේ එකඟතාවයක් තියෙනවද කාට හරි එහෙම නමක් කියනවද? නෑ තාම පක්ෂයේ හැටියට අපි ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තීන්දුවක් තීරණයක් කරන්නේ නැහැ. බොන්න අය දේශපාලන අධිකාරිය එකතු වෙලා කොහොමද මේ ඉදිරි පවත්වන්නේ සහ ඉදිරි දේශපාලන කටයුතු කතා කරන්නේ? ඒ ගැන කිව්වේ නැහැ. ඉස්සෙල්ලා මම හිතන මහමැතිවරණයක් තියෙද්දි දන්නෙත් නැහැ. ඉතින් ඒ සම්බන්ධයෙන් බැසිල් හැමතුමා රනිල් වික්‍රමසිංහ මැතිමත් කතා කරලා තියෙනවා. ඒ ප්‍රතිඵල එතුමා කියලා තියෙනවා. හැබැයි ජනාධිපතිතුමා කියලා තියෙනවා තව ටික දවසකින් නැත්නම් තව ටික කාලයකින් ඒ පිළිබඳව හිතලා බලලා පිළිතුරක් දෙයි කියලා.